පාර්ලිමේන්තු කටයුතු ආරම්භයත් සමග ත්‍රිකුණාමලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේරු ෂන්මුගම් කුහදාසන් කථානායක මහින්දයාපා අබේවර්ධන ඉදිරියේ දිරුම් දුන්නා. ඒ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්ගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි. කදිරවේලේ ෂන්මුගම් කුහදාසන් ආකිය නාම් ඉලංගයි සනායන විස්සයි විසි අතර ජුලි දෙවන දින මාගේ නිවේදනයේ සඳහන් පෙත්සමකට අමතරව ආණ්ඩුක ව්‍යවස්ථාව 121(1) ව්‍යවස්ථා ප්‍රකාරව විදේශ නඩු තීන්දුව අන්‍යෝන්‍ය පිළිගැනීම ලියාපංච කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත ඉදිරිපත් වන පෙත්සමක් 20/24/7 දෙවන දින ලැබුණු අතර තවත් පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති. ආගමන නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. දැන් ඔබතුමා ගරු අධිකරණ ඇමතුමා එපු ලිපියක් ගැන සඳහන් කරනවා. අග්‍රනිශ්චකාරතුමා එපු ලිපියක් ගැන සඳහන් කරනවා. මෙහෙම ඔබතුමාට ලියන ලිපි පාර්ලිමේන්තුවේ හෙළිදරව් කිරීම හරිද? මොකද තාම මෙතුමා වරප්‍රසාද ප්‍රශ්නය මතු කරලා නැහැ. අග්‍රනිශ්චකාරතුමා පැහැදිලි කරලා තියෙන්නේ එදා එතුමා කරපු කතාව පිළිබඳ එතුමාගේ අදහස. මම ඔබතුමාට ලියපු පෞද්ගලික ලියුමක් ගරු ඇමතුමා. අග්‍රනිශ්චකාරතුමාත් උත්තරයක් ලියුමක් නෙමෙයි කතානායකයා. ඔබතුමාට පෞද්ගලිකව ලිපි. ගරු කතානායකතුමනි මම වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා කියලා ඔබතුමාට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒතොර මම තාම ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා නිවැරදිව කිව්වා වගේ මම තාම වරප්‍රසාද ප්‍රශ්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. ඒතොර මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙක් ඒකට පිළිතුරු දෙන්න යම් ලේඛනයක් කියවන්න හරි ඉදිරිපත් කරන්න හරි කාටවත් අයිතියක් නැහැ. ඒක නෙවෙයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. මගේ කිසි විරෝධතාවයක් නැහැ. අපි පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරලා මේ කටයුත්ත කරන්නට ඕන කියන එක මම ඔබතුමාට ගෞරවයෙන් සඳහන් කරනවා. නමුත් මගේ වගකීමක් තියෙනවා සභාවට දැන්වීම. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේම ලිපියක් ලැබුණු බව මම ඒ කටයුත්ත තමයි මේ කරන්නේ. දැන් රැකියාව විරහිත උපාධිධාරීන් ප්‍රමාණය මම හිතන ආකාරයට 50,000කට ආසන්නද? 2020 ඉඳලා සංවර්ධන නිලධාරීන් මම හිතන්නේ 22,000කට ආසන්න ප්‍රමාණය. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ 40,000ක ගුරුහිඟයක් තියෙන අවස්ථාවක ඒ ගුරුහිඟය මගහරවා ගන්නට විශාල කාර්යභාරයක් ඉෂ්ට කරා. ඇයි ඒ අය වෙනුවෙන් නිශ්චිත ස්ථාවර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඉදි හැටි පොඩ තරහක් වෙනවා. මොකද දිගින් දිගටම අහනින්ද තරහ ගන්න එපා. විසඳුමක් තමයි අපිට අවශ්‍ය. හැබැයි මම ඔබතුමාට කියන්නට ඕන ආණ්ඩුකාරවරයාට එක් එක් අය වඳවාගෙන එයාගේ හිතුමතයට පත් කිරීම කරන්නට ඒක නම් බොහොම ක්‍රමවත් වෙනවා. ඒක බොහොම ලස්සනට වෙනවා. ඒ වගේම ආණ්ඩුකාරවරුන්ටත් මම කියන්න කැමතියි අනිවාර්යෙන්ම මේ වසර අවසන් වෙනකොට ඔබ මේ කරන වැරදි ක්‍රියාවට උත්තර බඳින්න සිද්ධ වෙනවා. දැන් ගුරු සේවා ව්‍යවස්ථාවේ තින්නේ උපාධිධාරීන් බදවා ගැනීමේදී පළාත් මට්ටමින් හෝ ජාතික මට්ටමින් තරඟ විභාගයක් පවත්වලා විභාගයේ පාස් මාක්ස් අනුව විෂය වර්ගයේ ගැළපීම අනුව ගුරුරුන් හැටපත් වීමදී විභාගයේ තියෙන ඉවර තමයි බඳවා ගන්න. ඒ පාර මම කරපු දේ ගුරු සේවා ව්‍යවස්ථා අනුව බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකාව දැම්ම අර කැබිනට් පත්‍රිකාව යටපත් කළා. මේ විභාගයේ පවත්වන්න තිබුණේ 2023 මාර්තු මාසේ 25 වෙනිදා. හැබැයි 2023 මාර්තු මාසේ 23 වෙනිදා අධිකරණයට ගියා 33 දෙනෙක් ප්‍රස්සන් හතරක් දාලා. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයලා කතා කරනවා විපක්ෂ නායකවරයා විදියට තමන්ගේ ප්‍රතිපත්ති ගැන. මම දැනගන්න කැමතියි තමුන්ට කවදා හරි දවසක සිහිනෙන් හරි බලයක් හම්බ වුණොත් මේ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටම රාජ්‍ය අනුමත කාඩර එක නොතකා සියලුම උපාධිධාරීන්ට රජයේ රස්සාවල් දෙනවද කියලා මම දැනගන්න කැමතියි. විපක්ෂයේ ඉඳලා ඡන්ද අරගෙන ගිහිලි වෙලා විපක්ෂයක් කරගන්න බැරුවද ආණ්ඩුවේ තනහත වෙලා අපේ වැඩ ගන්න අහනවා. මේකේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් වෙලාද මේ විපක්ෂ නායකයන් ප්‍රශ්න අහන තියෙනවා. ඒක ඕඩර් පේපරේට දාලා අරන් එන්න. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කරා විතානගේ මන්ත්‍රී. දැන් අපෙන් ප්‍රශ්න ඇහුවම අපි උත්තර දෙන්න අපි කටයුතු කරනවා. දැන් මෙතුමා අහනවා රාජ්‍ය සේවයට බඳව ගන්නවද නැද්ද කියලා. මොකද එතුමන්ලගේ අදහස් අරගෙන හරි අපිට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද? ඔබතුමත් එනවා ආයි තා මේ ප්‍රශ්න අවුල් කරන්න. හිටපු හැටියට ඒකට උත්තර දෙන්න බෑ. ඊයේ ජනාධිපතිතුමා ටීවී එකේ පෙන්නුවා මුදල් ලේකම්බක්ගයි තව ලේකම්බල කීප දෙනෙක් එක ජනාධිපතිතුමා කිව්වා මේ පඩි ගෙවන්න බෑ කියලා. ඒකයි අද අහන්නේ අද කියලා. හරි ඉතින් ඒක අපෙන් ප්‍රශ්න අහනවා උත්තර දෙන්න. අපි සූදානම් උත්තර දෙන්න. රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය රාජ්‍ය අංශෙන්ම පමණක් විසඳන්නට බෑ. දැන් අනාගත රජයෙන් අපෙන් උත්තර අහනවා පරදින්න බලාපොරොත්තු වෙන ආණ්ඩුව. මෙතුමා මේ කතා කරනවා ආණ්ඩුකාරතුමා පත්වීම් දෙනවලු. පත්වීම් දෙන්න පුළුවන් තනතුරු දෙන්න පුළුවන්. කොහෙන්ද රජයේ වියදමක් දරලා තියෙන්නේ? මේ වැරදි චෝදනා කරලා
තමන්ගේ මේ දේශපාලන නිරුවත හදාගන්න හදනවා වහගන්න හදනවා. මට පොඩි ප්‍රකාශයක් කරන්න තියෙනවා. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. සාමාන්‍යයෙන් උප්පත්තියෙන් වසලේකෝ බ්‍රාහ්මණයෙක් නොවුනට සමහරුන්ගේ උප්පත්තිය නිසාම සමහර දේවල් ක්‍රියාපානවා. අද තමන්ගේ පියානෝ ගහලා පියානෝ ගහන්නේ ඔය තියෙන උප්පත්තියේ ප්‍රශ්නයක් නිසා තමයි. ඇයි මේ එක එකන තොප්පි දාගන්නේ? එයා ඉලක්ක කරගෙන නෙමෙයි ඒක කිව්වේ. හොඳයි. අනේ ඇයි තොප්පිය දාගත්තේ? 27 වෙනි ප්‍රශ්නේ ඉදිරිපත්. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.